සත්කම් සඳහා ස්ථාවර අවමගාසු දැන් නවලෝකෙන් අමතන 0.77177. විසිවන ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම් පතට අදාළ දෙවන වර කියවීමේ විවාදය අද දෙවන දිනටත් ආරම්භ කෙරුණා. විවාදය අද රාත්‍රී 7:30 පමණ වන තෙක් පැවති අතර දෙවන වර කියවීමේ ඡන්ද විමසුම ඉන්පසුව ආරම්භ වුණා. එහිදී 20 වැනි සංශෝධනයේ පක්ෂව ඡන්ද 156ක් ලැබුණු අතර විපක්ෂව ලැබුණේ ඡන්ද 65ක් පමණයි. ඒ අනුව දෙවැනි වර කියවීමේ ඡන්ද විමසුමේදී පනත් කෙටුම් පත 3/2කට වැඩි බහුතර ඡන්දයෙන් සම්මත වුණා. පක්ෂව 156යි විරුද්ධව 65යි දෙවැනි කියවීම සම්මතයි කියලා මම සඳහන් කරනවා. පාර්ලිමේන්තුවේ දැනට පවතින ආසන 223න් කතානායකවරයාද හැර ඡන්ද විමසුමට මන්ත්‍රීවරු 221 දෙනෙකු සහභාගී වූ අතර හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඡන්ද විමසුමට සහභාගී වූයේ නැහැ. මේ අතර විපක්ෂ නියෝජනය කරන මන්ත්‍රීවරු 8 දෙනෙකුද එෙහිදී 20 වැනි සංශෝධනයට පක්ෂව ඡන්දය ප්‍රකාශ කිරීම විශේෂත්වයක්. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් යුත් සමගි ජනබලවේගයේ මන්ත්‍රීවරු 8 දෙනෙක් එලෙස ඡන්දය ප්‍රකාශ කර තිබුණා. එලෙස පක්ෂව ඡන්දය ප්‍රකාශ කළේ ඉෂාක් රහ්මාන්, මොහමඩ් අලිසබ් ඉබ්‍රාහීම්, අහමඩ් නසීර්, මොහමඩ් හාරිස්, ෆයිසල් කාසිම්, අරවින්ද් කුමාර්, එම්.එෆ් තෞෆික් සහ සමගි ජනබලවේගයේ ජාතික ලැයිස්තුවෙන් තේරීපත් වූ ඩයනා ගමගේ යන මන්ත්‍රීවරුන්. ඉන්පසුව සංශෝධන පනත් කෙටුම් පත තෙවැනි වර කියවීම හේවත් කාර්ක සභා අවස්ථා විවාදය ආරම්භ වුණා. එහිදී අධිකරණ අමාත්‍යවරයා විසින් 20 වැනි සංශෝධන පනත් කෙටුම් පතේ වගන්ති සභාවට ඉදිරිපත් කළ අතර විපක්ෂය ඊට විරෝධතා ප්‍රකාශ කළා. එමෙන්ම පනත් කෙටුම් පතේ ද්විත්ව පුරවැසිභාවය පිළිබඳ වූ වගන්තියට විපක්ෂය ඡන්ද විමසුමක් ඉල්ලා සිටීමත් සමග ඒ පිළිබඳ මැතිසභාවේ කතාබහක් ඇති වුණා. ජනාධිපතිවරණයකට හෝ පාර්ලිමේන්තු මැතිවරණයකට තරඟ කිරීම සඳහා ද්විත්ව පුරවැසිභාවය නුසුසුසු කමක් නොවන බවට පත් කිරීම. අපි මේ ගැන ඡන්දයක් ඉල්ලනවා. We want a vote sir. නෑ නෑ නෑ. ඡන්ද විමසීමක් කරන්නේ 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 සම්ප්‍රදාය අනුව කරලා නැහැ. මොකද අපිට ලෝකෙට හෙලි කරන්න ඕන සති දෙකක් තුනක් තිස්සේ කියලා විරුද්ධ වෙන වගන්තියටද විරුද්ධයි විරුද්ධයි කියලා මේගොල්ලෝ දැන් නැගිටලා දැන් නැගිටි දැන් නැගිටි වගන්තියටද ඇයි ඡන්දෙට බය අපි 17 වෙනි වගන්තියටයි ඡන්දය ගන්නෙ. ඒකට ඒකට පක්ෂ කට්ටිය පක්ෂයි විරුද්ධ පක්ෂයේ විරුද්ධයි. අනතුරුව කාර්ක සභා අවස්ථාවේ ඡන්ද විමසුම ආරම්භ කෙරුණා. එෙහිදීද 20 වැනි සංශෝධනයේ පක්ෂව ඡන්ද 156ක් හිමි වූ අතර විපක්ෂව හිමි වූයේ ඡන්ද 65ක් පමණයි. එ අනුව ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ගෙන ආ 20 වැනි සංශෝධනය සම්මත වූ බව කතානායකවරයා විසින් නිල වශයෙන් නිවේදනය කළා. පක්ෂව ඡන්ද 156යි විරුද්ධව ඡන්ද 65යි ඒ අනුව 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන නැමැති පනත් කෙටුම් පත 3 වෙනි වර කියවා සංශෝධන සහිතව සම්මත කරගත් බව දන්වනු කැමැත්තෙමි. ව ආයුෂ් කහ සබන් සඳක් වගේ බබලන පිවිතුරු සමකට